ඔයාගේ ෆෝන් එකෙත් විනාඩියෙන් විනාඩියට බැක්ලයිට් එක ඔන් වෙවි පොප්අප් මැසේජ් එකක් එනවද? ඉතින් මේ පොප්අප් මැසේජ් එක එන එකෙන් ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරි ඉක්මනින්ම බහින්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ ෆෝන් එකට එන මැසේජ් එකේ ඕකේ කැන්සල් කියලා බටන් දෙකක් තියෙනවනේ. දැන් මේක ඕකේ බටන් එක ප්‍රෙස් වුණොත් ඔයාගේ අතින් වැරදිලාවත් ඕකේ බටන් එක ප්‍රෙස් වුණොත් ඔයාගේ ෆෝන් එකේ තියෙන ක්‍රෙඩිට් ටිකත් ඉක්මනින්ම ඉවර වෙන්න පුළුවන්. ඔයාලට කැමති නම් මේ සේවාව තියාගන්න පුළුවන්. හැබැයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා මේ සේවාව ඉතාමත් ඉක්මනින් ඉවත් කරගන්න විදිය. මේක පොඩි ෆීචර් ෆෝන් එක, ඒ කියන්නේ බටන් ෆෝන් එකකින් කරන්න පුළුවන්, ස්මාර්ට් ෆෝන් එකකින් උත් කරන්න පුළුවන්. මම අද මගේ ස්මාර්ට් ෆෝන් එකේ මේ සේවාව ඉවත් කරන විදිය කියලා දෙන්නම්. මේ විදියටම තමයි ඔයාගේ ෆීචර් ෆෝන් එකකින් උත් මේ සේවාව ඉවත් කරන්නේ. මුලින්ම අපි බලමු මේ සේවාව ඉවත් කරන සිම් සර්විස්, එහෙම නැත්නම් මොබිටෙල්, එහෙම නැත්නම් සිම් කියලා මෙන්නම ඇප් එකක් තියෙනවා. ඒක හොයා ගන්න ඕන. ඒක ඇතුළේ තමයි මේ සේවාව ඉවත් කරන විදිය තියෙන්නේ. පොඩි ෆීචර් ෆෝන් එකකුත් මේ වචනම තමයි තියෙන්නේ. එක එක ෆෝන් වලට එක එක විදියට වෙනස් වෙනවා. ඒකයි මම කිව්වේ. මගේ ෆෝන් එකේ නම් යටම තියෙනවා, වම් පැත්තේ යටම මොබිටෙල් කියලා තියෙනවා ඇප් එක. ඒ ඇතුළට යන්න ඕන. දෙවනියට තියෙනවා ලයිව් ස්ක්‍රීන් කියලා සේවාව. ඒක ඇතුළටත් යන්න ඕන. ඊට පස්සේ උඩින්ම ඇක්ටිවේෂන් කියලා තියෙනවා. ඒකත් ඇතුළට ගියාම දෙවනියට තියෙනවා ඩීඇක්ටිවේට් කියලා. මේක ඩීඇක්ටිවේට් එක ප්‍රෙස් කරන්න ඕන. ඊට පස්සේ යටින් වාගේ සේවාව ඩීඇක්ටිවේට් වුණා කියලා මැසේජ් එක එනවා. මේක ඕකේ කරන්න ඕන. මෙන්න මේක විතරයි ක්‍රමය. ඒ නිසා ඔයාට මේ ක්‍රමයෙන් ඔයාගේ තියෙන මුදල් කැපෙන්න එද පොප්අප් මැසේජ් සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ බැලුවට. තවත් අලුත් වීඩියෝකින් අපි ඉක්මනින් හමුවෙමු. ජය වේවා.